තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන මධ්‍ය තැපැල් හුවමාරුව දැනට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. බොහෝ දිනකගේ අදහසක් තියෙනවා මධ්‍ය තැපැල් හුවමාරුව කොවිඩ් වසංගත යට ගොදුරු රෝගියෙක් නිසා වසා දැමුවාය කියන එක එය සත්‍යක් නොවේ. මධ්‍ය තැපැල් හුවමාරුව යටතේ පවතින තැපැල් කාර්යාලයේ පමණක් පෙර දවසේ පිට වාර්තා වුණු රෝගියෙකු නිසා වසා දැමීමට සිදු වුණා. එය తాවකාලික පියවරක්. මේ 6 දිනකගේ කාර්යමණ්ඩලයක් සේවය කරන්නේ 6 දිනාගෙන් එක් අයෙකු රෝගියෙකු බවට පත් වෙලා තියෙනවා. ඒ ඔහුගේ ආශ්‍රිතයන් විදිහට සැලකෙන අනිත් නිලධාරීන් නිරෝධායන කටයුතු කරන අතරේ ඔවුන් පීසී ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉදිරි දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මධ්‍ය තැපැල් හුවමාරුව කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි තැපැල් කාර්යාලයේ පමණක් తాවකාලිකව වසා දැමීමට සිදු වුණා. එයත් ඉතා කඩිනමින්ම විවෘත කිරීමට අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඇත්තටම අපි තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රධාන වාහකයෙක් වෙයි කියලා බියක් තිබුණා. ලිපි සහ මුදල් ගනුදෙනුවලදී රෝගේ ව්‍යාප්ත වෙන්න ඉඩකඩ තියෙනවද කියන එක මේ සම්බන්ධව අපි විශේෂඥ මතයක් විමසුවා. වසංගත රෝග විද්‍යා අංශයෙන් ඔවුන් පැහැදිලිවම සඳහන් කරනවා එහෙම ලේඛන මත විසබේජ තැවරී තිබුණායි කියලා. එය හරහා රෝගේ පැතිරීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම අවමයි. ඒ සිදු නොවුණු මට්ටමක් තාමත් වාර්තා වී නැහැ. එවැනි තත්ත්වයක් ඒ නිසා කිසිදු බයක් ඇති කරගත යුතු නැහැ. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.